ඉංජිනේරු කෘෂිකර්ම ආයුර්වේද කාර්මික අධ්‍යාපන අධ්‍යාපන ඇතුළු සේවාවන් 18කට අයත් විධායක ශ්‍රේණිය නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේබල වේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. නිලධාරීන් 18,000ක් පමණ ඊට සහාය දැක්වීම හේතුවෙන් රාජ්‍ය සේවා රැසක් අඩාල වී තිබෙනවා. රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් ආරම්භ කළ මෙම සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ද සිය සහාය පළ කළා. ඒ හේතුවෙන් රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාසල දක්නට ලැබුණු තත්වයයි මේ. අත්‍යවශ්‍ය රාජකාරී ගණනාවක් සිදු කරන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු මුළුමනින්ම නැහැල්ලා තිනවා. දෙපාර්තමේන්තුව ඊයේ දවසේ මුළුමනින්ම කටයුතු නතර කළා තිබුණා. නමුත් අද දවසේ අත්‍යවශ්‍ය කටයුත්තක් විදිහට විදේශ ගතවන පුද්ගලයන්ට සහතික නිකුත් කිරීමක් පමණක් සිදු වෙනවා. අනිත් සාමාන්‍ය රාජකාරී සම්පූර්ණ නතර කළා තිනවා. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ රහිත ආයුර්වේද රෝහල් සහ බෙහෙත් ශාලා සම්පූර්ණයෙන්ම වසා දැමලා තිනවා. ඉදිකිරීම් ශේෂ්ඨ ගණනාවක් අද දවසේ බේස්ලයින් ඉදිකිරීම් ව්‍යාපෘතිය ඇතුළු සියලු දේ නතර වෙලා තියෙනවා. මේ අසාර්ථක උත්සාහය දරනවා පාලකින් සහ පරිපාලකින් මේ ක්‍රියාදාමය නතර කරන්න. කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් එළඹෙන සඳුදා ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කිසිදු අවහිරයක් සිදු නොවන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ. මේ අතර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකින් වෙනුවෙන් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට දිනේදීද විවෘතව තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකින් සඳහා පමණක් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්ම කාල්ලු, කුරුණෑගල, බවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාලයද හෙට පෙරවරු 8:30 සිට පසුරු 1 දක්වා විවෘත කරනු ඇති. මේ අතර වැටුප්පා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනද්දෙන වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයද අදත් ක්‍රියාත්මක වුණා. පහුගිය කාලේ වැඩි කරා 125කින් අද්දෙන දීමනාව වසරකට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට අරගලයක් කරලා විශාල වැඩ වර්ජන වලට ගිහිල්ලා ඒ වගේම විරෝධතා වලට ගිහිල්ලා අපි ඉල්ලා සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රට හැර යාම නවත්වා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය තමයි මේකට ගැටලුව වුණේ. ඒකෙදි අපි පැහැදිලිවම ආණ්ඩුවෙන් ඉල්ලුව අන්තර්කාලීන විසඳුමක් හරි මේකට ලබා දෙන්න ස්ථීර විසඳුමක් ලබා දෙන තුරු කියන එක. හැබැයි මේ අද්දෙන දීමනාව සහ අනද්දෙන සේවකී ඉල්ලන යම් දීමනාවක් මේ දෙක එකට පෑසීම කිසිසේත් සුදුසු නැහැ.